Vidanaga can come out 174 and he can snatch, or clean and jerk to be precise, the silver medal away from Malaysia. So this is for the Commonwealth champion of 2006 at 62 kilos in this new weight category for him to come and secure the silver medal. And what this does mean, of course, is we know who the champion is, because the champion's still got two lifts. He's got 313, can't be caught. The championship has gone to India. And I haven't started my celebrations yet. Because we've been focusing on this battle for silver and bronze. So fabulous battle, really. What a duel it's been. So, this for the silver medal. That's okay. Yes. That's strong, yes. Really good, strong arms there. That surely has to be three whites. It is three white lights. And silver to Sri Lanka. Absolutely is to Sri Lanka. And of course, whilst all this has been going on, there's an awful lot of people in the stadium haven't realised that RK Ravikumar has won the championship and now is going for a bit of icing on the cake. 175 kilos. Now that is 5 kilos up on Dabaya's clean and jerk Commonwealth Games record, but it's still 10 kilos behind the all-time record, which Dabaya. Sports news. අද ටිකක් කොළඹින් බැහැරට ඇවිල්ලා මේ පිටිපස්සේ පේන්නේ මින්නේරි වැල්. මාසම් රජුරන් විසින් ඉදි කරන ලද පුලතිසි පුරවැරේට පමණක් නෙවෙයි රටටම මහා දායාදයක් වෙච්චි. මේ භූමියට මේ ප්‍රදේශයට එන්න හේතු වුණේ ලංකාවට බොහෝ බර වටිනාකම් එකතු කරපු ඉතිරි කරපු ක්‍රීඩකයෙක් හම්බ වෙනවා. ඔහු තමයි ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ක්‍රීඩාවේ ජාත්‍යන්තර සංකේත බවට පත් වෙච්ච ක්‍රීඩකයා. විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය තරග උළෙලේදී තම් පදක්කම් රිදී පදක්කම් දිනාගත් ආසියාතික දකුණු ආසියාතික මට්ටමින් ජයග්‍රහණය කරපු ඔලිම්පික් තරග නියෝජනය කරපු ඒ සුවිශේෂී ක්‍රීඩකයා තමයි චින්තන විදානක. සම්පූර්ණ නම කිව්වොත් චින්තන ගීතාල් විදානක. අයි වොන්ට් චින්තන. අපි පටන් ගමු. මම හිතන්නේ චින්තනත් දන්න අපිත් දන්න ඔබ මේ රටේ බර ඉසිලීමකට හැරවුම් ලක්ෂ්‍ය බවට පත් කරන්න මුල් වෙච්ච පුද්ගලයා සිහිපත් කරමින් පටන් ගමු. මට මුලින්ම මගේ පුහුණුකරු විදිහට කටයුතු කරේ කොමුදු කුමාර සිල්ලා මහතා. කොරන්නක බරේසලීමේ පුහුණුකරු. ඉතින් ඇත්තටම කියනවා නම් ඔහු නිසා තමයි මේ මම බරේසලීමේ ක්‍රීඩාව මේ තාක් දුරටත් රට ලෝකෙම ජයග්‍රහණය කරන්න ප්‍රධානම හේතුව වුණේ එතුමා. ඉතින් මම හිතන ඇත්තටම එතුමා මතක් කරන්න කොහොමද මොකද එතුමා අපාතරින් විය ගියා එතුමා අපාතින් වුණා 2008 වර්ෂයේදී මම ඔලිම්පික් ක්‍රීඩාවල නියෝජනය කරලා අහපව් ලංකාවට එනකොට එතුමාගේ අනුගමනයෙන් තමයි පැමිණුනේ. ඇත්තටම ඉතින් මගේ මේ ආගමනයේදී මම හිතන්නේ මගේ පමණක් නෙවෙයි මුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේම බරිසිලිමේ ක්‍රීඩාවේ අත්‍යවම ආරම්භය සහ සියලු ජයග්‍රහණයන්ට හේතුව එතුමා තමයි. අපි එතුමා අපි අතර නැති වුණා සිහිපත් කිරීම ලබාදීම වැදගත්. මොකද අපි මාධ්‍ය සංස්කෘතියක් ගැන ක්‍රීඩා සංස්කෘතියක් ගැන කතා කරනකොට කිසිදු පුද්ගලෙක් මේ රටේ ක්‍රීඩාව ඉහළ නංවන්නට දායක වෙච්ච අමතකව දෙන හැකි කාරණා. චින්තන ඔබ දැන් වසර 16ක් හිට 15 ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන කීඩකේ ජාත්‍යන්තරම මුලින්ම තරගයට සහභාගී වුණේ 2002 වර්ෂයේ. ඔව් පොදු රාජ්‍ය මණ්ඩලයේ. ඔව් එදා රම්පදක් තමයි. එදා මම පස්වෙනි ස්ථානයේ ඊට පස්සේ අවුරුද්දේ 6 වර්ෂයේ තමයි මම රම්පදක් ඔස්ට්‍රේලියාවේදී තමයි රම්පදක්ම දිනාගන්නේ. ඊට පස්සේ දී පදක්කම දිනා ගන්නවා. මේ වගේ අත්දැකීම් ගොඩක් ඔබ එකතු කරගෙන තිනවා. අද වෙනකොට මේ ඔබ බොරු කරමින් ඉන්නවා ක්‍රීඩාවට වයස කියන කාරණේ බලපාන්න නැහැ කියන කාරණේ ඔබ බොරු කරමින් ඉන්නවා. ඔය ඇත්තටම මම ක්‍රීඩාවට ආදරෙයි. ඉතින් මම හිතන්නේ මම තාමත් මේ මට්ටමේම ඉන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ නැති කියන්නේ මම ජීවත් වෙන්නේ ක්‍රීඩාව තුළ.
ආසාවෙන් බරත් එක්ක විනාය දැන් අපි තුම මොකක්hari වැඩක් කරද්දි විනාය රස්සාවක් කරද්දි හෝ මොකක්hari වැඩක් කරද්දි ඒගොල්ලෝ පා වෙනවා එහෙම වචනයක් තියෙනවනේ අපි තුම රස්සාවක් කරනවා කියලා ඇති වෙනවා ඕ මට දැන් පා වෙලා ඉන්නේ හරි මහන්සි වැඩ කරලම් මහන්සි උදේ ඉඳලා රෑ වෙනකම් එහෙමනේ කියන්නේ නමුත් මම කියලා කෙනා ඇවිල්ලා මම උදේ ඉඳලා රෑ වෙනකම් වුණත් මම පුහුණුවීම් කටයුතු කරන්න පුදුම ආසාවෙන් කියන්නේ මම තව එක්සයිස් එකක් කරලා ඊළඟ එක්සයිස් එක කරන්නත් ඒත් ආසාවෙන් මොකද මගේ ඉලක්කයට යන්නේ ඉතින් ඒ නිසා මම හිතනවා ඒක ගොඩක් වෙලාවට මගේ ජයග්‍රහණය මේ මට්ටමෙන් පවත්වා ගන්න එක හේතුවක් වෙන්නේ ඒක හේතුව අනිවාර්යයෙන්ම සහ මම හැමදාම කියන්නේ මම මගේ පුහුණුවීම් කටයුතු කරන වෙලාවට මම පුළුවන් උපරිම කැපවීම කරනවා ඒ ඉලක්කයට මගේ ළඟා වෙන්න හැම වෙලෙම මම හිතෙන් සිහිපත් කරන්නේ මගේ ඉලක්කය එතකොට මම හිතන්නේ මම දවසම පුහුණුවීම් කටයුතු කරත් මට ඒක මනසින් ආසාවෙන් කරන්න පුළුවන් ඒක තමයි මේ චින්තන බර ඉසිලීමේ ජයග්‍රහණ වලට බර ජයග්‍රහණ ඉදිරිපත් කරන්න ඉදිරි කරන්න එකතු කරන්න හේතු වෙන සාධකය. ඇයි මේ බරපන්ති එකින් එක අපි හිතමුකෝ දැන් අපි මේ සාමාන්‍ය ජනතාවට මේක තේරෙන්නේ නැති හින්දා පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. මොකද ක්‍රීඩාවක තාක්ෂණයේ ওই කාරණාත් එක්ක එනකොට අපිට පොඩ්ඩක් හිතන්න වෙනවා. ඔබ මේ වයසින් ඉදිරියට යනකොට බරපන්තියේ ප්‍රමාණයත් වැඩි කරනවා. සාමාන්‍ය ඔලුවට හිතෙන්න පුළුවන් ඇසරන බර උස්සන්න අමාරුයි කියන කාරණේ. හැබැයි ඔක ඔබ ඒක අර සාමාන්‍ය ජන මතයට වෙනස් තැනක ඔබ ඉන්නේ. ඔව් ඇත්තරම මේ ඒක ප්‍රධාන හේතුවක් තමයි මම මුලින්ම තරඟ වැදුනේ 56 බරපන්තිය කියන පොඩිම බරපන්තිය 2002 වර්ෂයේදී. ඊට පස්සේ 2006 වර්ෂයේදී මම 61 බරපන්තිය ගියා. ඇත්තරම ඒ කාලයේ වයස ඇඟේ බර ශරීර බර සාමාන්‍ය වැඩි වෙනවා. අපේ පුහුණුවීම් කටයුතු කරනකොට ඒ ව්‍යායාමත් එක්ක අපේ ශරීර බර වැඩි වෙනවා සාමාන්‍ය. අපිට සාමාන්‍යයෙන් ගන්න ආහාර වේලට වඩා වැඩි ආහාර වේලක් ගත්තොත් බර අනිවාර්යයෙන්ම වැඩි වෙනවා අපේ. ඒ නිසා බර පාලනයක් අනිවාර්යෙන් තියෙනවා. ඉතින් මම 2010 වර්ෂයට එනකොට පෙදුරාජ මන්නේ ක්‍රීඩාවල් එනකොට මම 269 බරපන්තිය තමයි තරඟ කරේ. ඉතින් මට 69 බරපන්තියේ තරඟ කරන්න පුළුවන්. නමුත් ඊට පස්සේ 2014න් පස්සේ මගේ පුහුණුකරුත් එක්ක කතා කරලා මගේ පුහුණුකරු කිව්වා දැන් මට පස්සේ ඉන්නවා ඉන්දික දිසානායක ඉන්නවා සුදේෂ් පීරිස් ඉන්නවා තවද කනිෂ්ඨ ක්‍රීඩකයෝ ඉන්නවා ඉතින් මම ජ්‍යෙෂ්ඨමයා කියලා මම මේ කෙරෙන්දිලා හිටියොත් මම විතරයි මොකද හිතන්නේ මම කිලෝග්‍රෑම් 69 බරපන්තිය රැඳිලා හිටියා නම් මම ජයග්‍රහණය කරයි එහෙම නැත්නම් ඉන්දික දිසානායකයන් සුදේෂානි අපි තුන්දෙනා එක්කෙනි ඉතින් අපි මේ අපි තුන්දෙනානේ දැන් මෙතන දැන් ලංකාවේ දැනට ඉදිරියෙන් ඉන්න තුන්දෙනා ඉතින් අපි තුන්දෙනා මෙතනම මේක ඇතුලේ මරා ගන්නකොට අපි තුන්දෙනාගෙන් අනිත් දෙන්නෙකුට අයින් වෙන්න වෙනවා ඉතින් මොකද ජයග්‍රහණය කරන එක්කෙනාට තැන දීලා අනිත් දෙකෙනා මානසිකවත් වැටෙනවනේ ඉතින් මගේ පුහුණුකරු කියපු දෙයක් තමයි චින්තන දැන් ඔයා තමයි මේකේ ඉන්නේ ජේෂ්ඨයා. ඔයා ජයග්‍රහණය කරා. බැදන් ඔයා රට වෙනුවෙන් වා තීරණයක් ගන්න ඕනේ. ඔයා ඔයාගේ කනිෂ්ඨයින්ට ඉඩ දීලා ඔයා උඩ බරපන්තියට යන්න. ඔයා උඩ බරපන්තිය තරඟ කරන්න. ඉන්දික දිසානායකට සුදේෂ් පීරිස්ට දෙන්න යට බරපන්ති දෙන්න ඒක. ඒ අනුව තමයි මම ඉහළ බරපන්තියට 77 බරපන්තියට මම යොමු වෙන්නේ හේතුනේ. ඉතින් මගේ ජයග්‍රහණ මම කැප කරලා 77 බරපන්තිය අතරම ජයග්‍රහණය කරන්න අමාරුයි. හැබැයි ඉන්දිකට සුදේෂ්ට කොහොමත් අමාරුයි. ඒ නිසා මම මගේ රම් පදක්කම් රිදී පදක්කම් මම ජය කැපවීම කරලා මොකද 69 බරපන්ති හිටියා නම් මට දැන් පහුගිය පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වුණත් රම් පදක්කම ජයග්‍රහණය කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි මේ තියෙන දක්ෂතාවයේ හොඳට ප්‍රමාණයි. මම මේ ඔසවන බර ප්‍රමාණය හොඳට ප්‍රමාණවත් මට රම් පදක්කම් තරම් කරන්න. ඉතින් දිසානායක රිදී පදක්කම දිනුවෙත් කිලෝග්‍රෑම් 295 98ක් ඔය ප්‍රමාණය 137ක් විශ්වජ ක්‍රමයට සහ 160ක් මම මතක හැදුවේ 297ක් ඊට සීමාව තමයි රම්පදක්කම ගියේ. ඉතින් මම 79 ඔය කියන බරපන්තිය මම තරඟ පාලනය කරන් ආවනම් මගේ මේ දක්ෂතාවය රඳවගෙන ආවනම් මම රම්පදක්ක ජයග්‍රහණය කරන්න පුළුවන් අනිවාර්යයෙන්. නමුත් රට සහ ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් මම මගේ බරපන්ති ඒගොල්ලන්ට පවරල මම ඉහළ බරපන්තියට ගියා. ඒකයි මගේ ජයග්‍රහණය මේ මෑතක අඩු වුණේ. කියන මට ඉහළ බරපන්තියට හැදෙන්න ඕනේ. මම ඉහළ බරපන්තිය තව තරඟකාරීත්වය වැඩි. අපේ වගේ රටකට අලුතෙන් හුරු වෙන්නේ. අපේ වගේ රටකට ඉහෙරට බර වැඩි වෙන්න අපේ රටකට ඔරොත්තු දෙනවා අඩුයි විශේෂයෙන්ම උස සහ නෑ ඇත්තටම තාක්ෂණයයි හැමදේමත් එක දැන් අපිට ඇත්තටම ක්‍රීඩා පුහුණු උපකරණ ආරය තාක්ෂණයේ ඒ දේවල් තියෙනවා නමුත් ඇත්තටම අපේ රටේ ක්‍රීඩා වෙනින් වියදම් කරන ප්‍රමාණය අඩුයිනේ ඔව් කියන්නේ මම දැන් ඉහෙරට තව පුහුණුවීම් කටයුතු වැඩි කරන්න ඕනේ තව සෑහෙන කැපීමක් කරන්න ඕනේ ඒ ඉහළ බර පන්තියේ කට්ටියත් එක්ක මම තරඟ කරන්න ජයග්‍රහණය කරන්න මම තව මම 300 බරක් කොසනවා මම 320ක විතර සීමාවට යන්න ඕන දෙයක් හැටියක් මම පදක්කම මේ බරපන්ති ඉතින් ඒක කරන්න මම පෝෂණය කියන ක්‍රීඩා වෙනුවෙන් දරන වියදම අරට වඩා වැඩි කරන්න ඕන හැබැයි මට මේ ප්‍රමාණය බර අඩු කරලා කරගන්න පුළුවන් ඔව්
එතකට මේ ලැබෙන පෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා. හැබැයි කියන අතරෙම ඔබ ඒ ගත්තු තීරණත් එක්ක බරිසිලීමේ කියන ඉසව පෝෂණය වෙනවා. තව රම්පදක් අපිට හම්බ වෙනවා. ඔව් මට පදක්කමක් නැති වෙන්න පුළුවන්. හැබැයි රටේ අනාගතය සහ බරිසිලීමේ ක්‍රීඩාව අනාගතය සුරක්ෂිතයි. මම ඒකත් එක්ක විශේෂ වැඩි පිරිසක් මේ මේ ආකර්ෂණය වෙනවා. ඉතින් මම මගේ කනිෂ්ඨ ක්‍රීඩකයන් ආරක්ෂා කරප එක තමයි මම කරේ. ඔබ මේ අපි දැකලා තියෙන කාරණාවක් තමයි මේ මේ බර උසලා උසවන්න ගියාම ඔබ ඉන්න ජේෂ්ඨම ක්‍රීඩකයා. ඔබ බොහෝ ක්‍රීඩකයන්ට උපදෙස් දෙනවා කොහොමද කරන්න ඕනි මොනවද කරන්න ඕනි. සමහර වෙලට ඊළඟ අවුරුද්දක් වෙනවා නැත්නම් කාලයක් යනකොට මේ ඔබට අභියෝගය විය හැකි ක්‍රීඩකයෝ ඔබම නිර්මාණය කරනවා. ඔය අතරම දැන් ඉන්දික දිසානායක මට පස්සේ ඉන්න ක්‍රීඩකයා. ඉතින් ඉන්දික දිසානායකත් මගේ ගෝලිය. මම තමයි ඔහු ඒ මට්ටමට ගෙනාවේ. ඔහු මුලින්ම මහනුවර ප්‍රදේශයේ ක්‍රීඩකයන් කටයුතු කරා. ඊට පස්සේ කුරුණෑගල මාත් එක්ක ටීම් කටයුතු කරනවා. අතර මගේ කාලසටහන් මම ඔහුට අනුව වෙනස් කරලා තමයි ඔහු ගෙනයි 2014 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උල් වෙනකොට ඔහු මාත් එක්ක සමග පුහුණු කටයුතු කරේ. සහ මම ඉන්දිකට කිව්වේ මගේ ශ්‍රී ලංකා වාර්තාව මම කඩවනවා. ඒ කියන්නේ මම මට දෙන්න පුළුවන් උපරිම වාට දීලා තියෙනවා. මගේ දක්ෂතාවයට ඔයා ආවා කියන්නේ ඒ කියන්නේ මම ඔයාට මගේ උපරිම දීලා තියෙනවා. ඉතින් එයා ශ්‍රී ලංකා වාර්තාව එයා ඊටත් වඩා හොඳට ගියා. එයාගේ කැපවීම නිසා එයා ඊටත් වඩා හොඳට ගියා. මට වඩා දක්ෂයි ඉන්දික. ඊට පස්සේ එයා දැන් 73 බර පන්ති තරම් කරන්නේ. මම සහ දැන් වුණත් දැන් එයා කොමසංග සර් එක්ක වුණින් කටයුතු කරනවා වුණත් මගෙනුත් උපදෙස් ගන්නවා. ඔහු මේ දේවල් අඩුපාඩු හදා ගන්න. ඔහු ජයග්‍රහණය කරන්න හැමෝගෙම උපදෙස් ගන්නවා. ඒක තමයි ඔහුගේ ජයග්‍රහණයේ රහස. ඔව්. ඔහු මට අභියෝගයක්. දැන් මේ පාර තේරීම් තරඟේ මට අභියෝගයට ඉන්නකම එකම ක්‍රීඩකයා මට ඉන්න අභියෝග ඉන්න ක්‍රීඩකයා ඉන්දික. ඔව් ඉන්දිකත් දැන් බර වැඩි කරලා ඇවිල්ලා තියෙනවා. වැඩි කරලා නෙවෙයි එයා 73 බර පන්තිය තමයි තරඟ කරන්නේ. නමුත් සාමාන්‍ය ලංකාවේ තේරීම් තරඟ වල තිබු බර අඩු කරන්නේ නැතුව තියෙන බර ප්‍රමාණයෙම පුහුණු මේ තරඟ කරනවා. එතකොට වැටෙන්නේ මාත් එක්ක. එතකොට ස්නෙච් ක්‍රමයේදී හොය වර්තාවට නෝ ක්ලීන් ජෙක් එකද බොවට. මට එයා දක්ෂයි මට වඩා. ඔව්. ඉතින් ක්ලීන් ජෙක් ක්‍රමයට එයා දක්ෂයි නැත්නම් නැහැ. ඉතින් සමහර දේවල් එයා මගෙන් අහගෙන අඩුපාඩු හදා ගන්නවා. ඉතින් ඒ නිසා එයාගේ දැන් සමස්ත විදියට එයා හොඳ දක්ෂ මට්ටමක ඉන්නවා. ඉතින් මාතක පුණ්‍යම් කටයුතු කරොත් මම දන්නවා අනිවාර්යෙන්ම ඔහු හොඳ මට්ටමකට එනවා කියලා. ඔව් දැන් මේ ලෙජන්ඩ්ස්ලා නැත්නම් මේ ක්‍රීඩාවේ පරමාදර්ශී චරිත නිර්මාණය වෙන්නේ කොහොමද කියන කාරණේ සදා වෙන අපි උදාහරණ දෙන්න ඕනේ. ඒ කියපු කතා ටිකේ ඊළඟ પરම්පරාවක් හදා වඩා ගනිමින් තමන් ක්‍රීඩාව ඉස්සරහට ගෙන යන්න ක්‍රීඩක ඉස්සරහට ගෙන කටයුතු කිරීම තමත්ම අපූරු දෙයක්. ඉතින් මෙන්න මේ කාරණාත් එක්කම මේ චින්තන විධානය ඔබ කියනවා හරි වටිනවා. මොකද්ද මේ දැන් හුඟක් මොකද ක්‍රීඩාවට ආකර්ෂණය නොවෙන්න හේතු වෙන්න පුළුවන් කාරණා. අපි අත් දෙකින් පෙන්නුවොත් කොහොමද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ස්නෙච් ක්‍රමය කියන කාරණා ටික. දැන් මෙහෙමයි සාමාන්‍යයෙන් බරිසිලීමේ ක්‍රීඩාව ලෝකේ ව්‍යාප්ත වෙලා තියෙනවා. මොකද බරිසිලීමේ ක්‍රීඩාවේ එක එක අනුකරණක් තියෙන සමහරලාට. අපේ උදාහරණයක් විදිහට දැන් ලෝක ජයග්‍රහණයේ ක්‍රොස්ෆිට් කියන එක. බරිසිලීමේ ක්‍රීඩාව සම්බන්ධම එන්නේ. සහ සවිසිලීමේ ක්‍රීඩාව. ඔව්. ඒ වගේ ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මම හිතන්නේ ක්‍රීඩාවක් ජනප්‍රිය වෙන්නේ මම දකින විදිහට නම් මුදල් සමග. ඔව්. ඒ කියන්නේ වැඩිපුර මුදල් ගැවසෙන ක්‍රීඩාවක් ජනප්‍රියයි ලෝකේ. ඔව්. උදාහරණයක් විදිහට ගන්න ලෝකේ වැඩිපුරම ජනප්‍රිය දෙනවා ෆුට්බෝල්. ඉන්න ක්‍රීඩා කියන්නේ ලෝකේ ඉන්න හොඳම කෝටිපතියන් අතරින් ක්‍රීඩකයෝ බැලුවොත් එහෙම උඩින්ම ඉන්නේ ඔය ෆුට්බෝල් පාපන්දු ක්‍රීඩකයෝ. ඔව්. සහ ඊළඟට ජනප්‍රිය ක්‍රිකට් කියන ක්‍රීඩාව. ඉතින් ක්‍රීඩාව මේ ආසියාතු මේ රටවල 14ක 15ක ප්‍රධාන ක්‍රීඩාවක් නේ. ඉතින් අතින් බලපුවහම ඉන්දියාවේ ඉන්න ක්‍රීඩකයෝ ලංකාවේ ඉන්න ක්‍රීඩකයෝ. ඒ කියන්නේ ඒ මුදල් ගැවසීම මත මම හිතන ජනප්‍රියත්වයේ සහ අනුග්‍රාහකත්වයක් ඇදලා එන ගතියක් තියෙනවා. මොකද අනුග්‍රාහකයෝ වෙන්නේ ජනප්‍රිය තැනටනේ. ජනප්‍රිය වෙන්න මුදල් තියෙනවා. මොකද සෑහෙන ක්‍රීඩකයෝ මම දකින විදිහට. ඒ කියන්නේ ඒකෙන් තරගකාරීත්වයක් වැඩි වෙනවා. හිතන්නකෝ ඕනම දෙමව්පියෙක් බය නැතුව ක්‍රිකට් ගහන්න දරුවෙක් යොමු කරනවා. මොකද දන්නව අනාගතේ ක්‍රිකට් ටීම් එකට නැෂනල් ජාතික කණ්ඩායමකට මේ තරඟ කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් යා සාමාන්‍යයෙන් තියෙන පළාත් මට්ටමේ ක්ලබ් එකකට සෙල්ලම් කරත් මම හිතන්නේ සාමාන්‍යයෙන් අපි ජීවත් වෙද්දී ඇත්තරම දැන් දෙමව්පියෝ කිව්වට මේ හොඳ පුරු ඇසියෙක් මේ බිහි කරන්න කියලා ඇත්තරම මේ වුණාට සල්ලි ඕනේ අපිට ජීවත් වෙන්න. ආ ඇත්තරම ඕන දෙමව්පියෝ කැමති තමන්ගේ දරුවා හොඳ රස්සාවක් කරනවා නම් මුදල් උපයනවා නම් හොඳට. ඒ කියන්නේ ඕන මිනිස්සෙගේ පරමාර්ථය. ඉතින් මම හිතන්නේ
මුදල් හොඳට යොමු කරන්න පුළුවන් නම් ඕනම ක්‍රීඩා ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔව් මම තව එතන මෙතන තැනකට යනවා මේ කියන කතන්දරේ මේ 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 සම්බන්ධයෙන් විවේචනයක් නෙමෙයි. දැන් මේ පාපන්දු ක්‍රිකට් ගැන අපි කතා කරා. හැබැයි මේ මේ ලෝකෙත් මේ ලෝකෙත් වෘත්තීය මට්ටම ගත්තම මේ මේ පාපන්දු ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවට වඩා अनुग्रह दरशीलिम क्रीडकियों की मंगिताने सलास्मला कटूरलांगे सामान्यू विश्वविद्यालय लोक सूर्य कारणव तमेंगोलो कौर एक कपि मकल जग्रहण कर लगे पार हदंती जग्रहण करके मिहमदेन दिदा हाई वर्षे मैं जग्रहण करनाकोट ईट खाली परशीलि क्रीडावे कीन कट्टे इलाके तम दक्षिण आसिया क्रीडा हृदय पदक वम पदक मीन मे कौ विधि पदक रम पदक दी गुडक विधि पदक लोकड़ पदक लंका पैसे अपे क्रीडक अभी गुहम लोकड़ पदक जग्रहण करेंगे विधि पदक आवासना रम पदक दिना इंडिया सह पाकिस्तान अभी नेपाल बंगलादेश फैट कर लाई तरग कर लमा लोकड़ पदक दिना क्रीडा दिदास कलिंग वार्ता ईट पास मम दिदास मम जग्रहण कराट पास मम हेदुआ නෑ අපිට රම්ප දක්කම ජයග්‍රහණය කරන්න පුළුවන් අපිට ඉන්දියාව පකිස්තානට අභියෝග කරන්න පුළුවන් මම අභියෝග කරා 2004 වර්ෂයේ දකුණු ආසියාව ගැන මම රිදී පදක්කම මේ මට රිදී පදක්කම ජයග්‍රහණය කරත් මට ඒ රම්ප දක්කම ලබාගත් ක්‍රීඩකයා තහනම් උත්තේජ කොට හුණින්න මට ඒක රම්ප දක්කම ලැබුණ නැති වුණාට මම එක වුණා හැබැයි මම අභියෝග කරා ඒගොල්ලෝ නෑ අපිට පුළුවන් කියලා ඒක තමයි පළවෙනි අභියෝගය 2006 වර්ෂයේ මම අභියෝග කරලා පෙන්නේ නෑ අපිට මම ඒකෙන් තමයි වෙනස් කරේ ඒ හිතන එක හැබැයි එතනින් පස්සේ දැන් වෙන ක්‍රීඩකයෝ පුදුරාජ්‍ය මන්නේ ක්‍රීඩා උල්ලේ රම්පදක් මක් කරා දැන් ඒගොල්ලෝගේ සිහිනේ එක ඒගොල්ලෝ හිතන්නේ දැන් ඒක පුළුවන් කියලා. හැබැයි ඉස්සර ක්‍රීඩකේ එහෙම හිතුවේ නැහැ. ඒගොල්ලෝ අඩුම තරමේ තරඟයකට යන එකත් අවිනිශ්චිතයි. සාමාන්‍යයෙන් සහභාගී කරවන්නෙත් නැහැ. ඉස්සර සාමාන්‍යයෙන් දකුණු ආසියානු ක්‍රීඩා වලට යවනවා. ඔව් දැන් ඉතර කාලෙක ඊට පස්සේ මේ අපි අපි ගොඩක් තරඟාවලි වලදී ඉස්සරහන් හිටියේ මල්ල ක්‍රීඩා වෙන්නේ. හැබැයි මල්ල ක්‍රීඩා පදක්කම් නැති වෙන මොහොතවලදී मम कर देखें मम एत्र मम हित ममगन रटगन क्रीडागे ना मट मगे बरवांति मम इन मे बरवांति मेनकावर तेंडिप मम्मेत्र मम वितरा सुशांति का पास्ते सुशांति का श्री अक्लांग पास्ते मल क्रीडा घटना मल क्रीडा पत्न मम उत्तर हिटिया मे बरपंति मम वितराय वाल ओन इकटे अन्न के ओन विद्यार करना चिंतन विधान किंदी बारिश पास मगे पास मगे मुखद मैं क्रीडा हदलने बरीशिली क्रीडा जाते तनगावल की तनकोट पदक बलापृत्वीडकोन हेमोम तनगकरा पुद्राज्यमें रंपदक इंदी दिशा नायक रंपदक मतलब इलांग पलंग सिंह रंपदक मट्टी पहबर पंती दंगीन क्रीडक रंपदक मट्टी अत्र रंपदक रुद्राज्य मंडली वार्ता अनुकूल मट्टी एगोलों सिहिने मंगना पुहड़ कटेगोलों दिन इलाके रंपदक समहरलाट अभी समहरलाट अभी उत्तेजन के मम अभी गाने गुडकलाट अभी लभन देखिए अत्र आगे आशा ක්‍රීඩකයෝ මාත ඉවත් වෙන්න ආසයි. මේ මා සමහරලාට අපි මුදල් තියාගයක් දෙනවා කියෝ සමහරලාට ඇත්තම අපේ අය හොඳට කරනවා. හ්ම්. හොඳට බර උස්සනවා. හ්ම්. සාමාන්‍යයෙන් අපි හිතමු ශ්‍රී ලංකා වර්තාවකට මේ ක්‍රීඩිකාවන්ගෙත් හොඳයි නේද දැන් අපි. ඉතින් ඒතත් ඒ නිසා තමයි. දැන් සමහරලාට දැන් ඉන්නවා ගෝමස් ඉන්නවා, චමරි ඉන්නවා. ඉතින් මේ ක්‍රීඩකයා සමහරලාට දැන් අපි හැම වෙලාවට ඉතින් සමහරලාට දැන් චමරිල හැම දැන් සාමාන්‍යයෙන් ගෑන ළමයි කියන බවුරු 25 වෙන කොහොමද කතා දෙයක් බඳලා मानसिकते समहारलाट इगोल समहारलाट क्रीडा तेरला समहारलाट अभी हदन संग पदक आसानी सीमा अहिल क्रीडिका दिन इंडिया क्रीडिका दहन उत्तेजक होना
ඒක එතන තරගයක් යනවා එතන සටනක් යනවා ඒගොල්ලෝගේ නඩුව සම්බන්ධයි. හැබැයි නැත්තම් ඒ අර ලෝකඩ පදක්කම මට්ටමට ඇවිල්ලා ඉන්නේ. එතන ඒ වගේ ක්‍රීඩිකාවක් දාලා ගියොත් අපරාධයක් නේ. ඒ පදක්කමක් නේ. අපි සමහර ලාට මට අපිට හම්බුනහම අපි ඔළුව හදනවා නෑ ඉවසන් ඉන්න අල්ලගෙන ඉන්න තව අවුරුදු 4ක් අල්ලන් ඉන්නේ. ඉතින් අවුරුදු 4ක් අල්ලන් ඉන්නේ. ක්‍රීඩකේ. ඉතින් අවුරුදු 4 අල්ලන් ඉන්න වාර ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අල්ලගෙන ඉන්න කොහොමද අපි මේ ක්‍රීඩකව ඇදගෙන යනවා. මම හිතන්නේ ඒක තමයි මේ ක්‍රීඩාවේ හැම ක්‍රීඩකෙක්ම අල්ලගෙන ඉන්න හේතුව. එතකොට චින්තනද මේ ඔය කියන කාරණාත් එක්ක ඔබ කියන කාරණා පසුබිම පදනම හැදිලා ඉවරයි. හැබැයි මේ මේ දැන් මේ ක්‍රීඩාවක් විඳින්න නම් ක්‍රීඩාවට විඳින්න නම් ක්‍රීඩාව පවතින්න නම් ක්‍රීඩාව විඳින ප්‍රේක්ෂකයා මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් සදනුවත් වීමක ඉන්න ඕනේ. තාක්ෂණය සම්බන්ධයෙන් ක්‍රමවේද සම්බන්ධයෙන් ඒ වගේ කාරණාවකදී තමයි අපි ලංකාවේ ගිහිල්ලා ඇවුත් පරිසිලීමේ ක්‍රීඩාව ඇයි බලන්න කියලා ඇවුත් ටීවී එකේ ජාත්‍ය තරගයේදී චින්තන විධානකේ උස්සනවා. ඒ කියන්නේ ඔබ දැන් අයිකන්යක් වෙලා තියෙන්නේ මේ මේ මිනිස්සුන්ගේ ඔළුව හැදිලා තියෙන්නේ. ඉන්ද්‍රක දිසානායකත් එහෙමයි. පිරිසුත් එහෙම සුදේශ් පිරිසුත් එහෙමයි. හැබැයි මේ ක්‍රීඩාවක් විතර මිදින්න නම් ක්ලීන් ඇන් ජර්ක් ස්නැච් කියන සිස්ටම් එකවත් දන්නේ නැහැ. ඕ දැන් කලින් ඇත්තටම පරිසලින ක්‍රීඩාවක් කියලා එකක් දැනගෙන හිටියේ. දැනගෙන හිටියේ. ඔව් දැන් දැන් ක්‍රීඩාවේ මෙහෙම ඉසව් දෙකක් තියෙනවා කියලා දන්නවා. ස්නැච් ක්‍රමයට සහ ක්ලීන් ඇන් ජර්ක් ක්‍රමයට. ඒත් පරිසලින ක්‍රීඩාව කියන එක දැන් රටේ ජනප්‍රියයි. ඔව්. මෙතන ඉස්සරහට තව යනකොට අපිට පොඩ්ඩක් වෙනස් වෙන කොතනද? ස්නැච් ක්‍රමයට කියන්නේ අපේ ඒ තියෙන බර කෙලි මොසවන්න ඕනේ උඩට. ඔව්. කෙනෙක් ඒ තාක්ෂණයක් තියෙනවා අපි ඇඟේ ඇඟ දිගේ කියන එක ළඟින් වදින්න ඕනේ. සමාන්තරව. ඔව්. නෑ ඇඟ ළඟින් ඒ බර ගන්න ඕනේ. ආ ආ. අපිට මෙහෙම ඕන විදිහට බර උස්සන්න බෑ. ආ ආ. ඒ තියෙන තාක්ෂණයත් එක්කම එක වරම ශරීරයේ දිගේ උඩට එන්න. ඔව්. අපි කෙලිම උඩ උස්සන එක තමයි ස්නැච් ක්‍රමය කියන්නේ. ආ. ඒකේ අවස්ථා තුනක් දෙනවා. ඔව්. සහ ඊළඟට ක්ලීන් ඇන් ජෙක්ට්. ක්ලීන් ඇන් ජෙක්ට් කියන්නේ මේ බාගෙට උස්සලා අපේ උරහිසට අරගෙන දෙපාරට උස්සන එක. කකුල. ඔව්. මෙතන කියන්නේ ක්ලීන්. ඊපස්සේ ජර්ක්. ක්ලීන් ඇන් ජර්ක්. අහහ. ඉතින් මේ ක්‍රමද ඒ අවස්ථා ඒ ක්‍රමයටත් අවස්ථා තුනක්. ඒ එතෙන්ද තමයි කකුල් දෙක මාරු වෙන්නේ ක්ලීන් ඇන් ජර්ක්. ඔව්. ඒකයි අපිට ලේසිම ක්‍රමයට. අපිට මේ තාක්ෂණයත් එක්ක සමහරලා කට්ටිය වේට් එක උඩ විසි කරලා ඉඳ ගන්න. එමත් තියෙනවා. හ්ම්. චයිනීස් ලා එහෙම කරනවා චයිනීස්. චීන. සහ ඊට පස්සේ බර තියාගෙන කිටි. ඔව් ඒක ඒකත් අමාරු කොහොමද අමාරුයි දෙක. ඔව් හැමදේම වාසිය වාසි තියෙනවා. ඔව් ඉතින් මොකක් හරි ඒකේ අවාසියක් තියෙනවා නම් ඊගොල්ලෝ ඒක තෝරගන්නේ නැහැ නේ. ඔව් ඒකේ යාට අවාසියක් තියෙන නිසා නේ ඒක තෝරගන්නේ. දැන් සරලව කිව්වොත් එම මේ දැන් මේ බලාගෙන ඉන්න යාට කිව්වොත් එම හැමෝටම හාල්මුට්ටක් හරිය තියාගෙන යන්න බෑ. ඒකට ඒකටත් වෘත්තියේ පොදු වෙච්ච පිරිසක් ඉන්නවා. දැන් මේ වැඩේ ඊට වඩා බරපතල බරක් උස්සන්නේ. ඒක නිසා මේක පහසු නෑ. හැබැයි දැන් ඔබ දන්නවා මේ තරගෙ මිදින්න පහසුයි. ස්නැච් ක්‍රමය කියන්නේ මොකද්ද? ක්ලීන් ඇන් ජර්ක් කියන්නේ මොකද්ද? අඩු ගානේ ඔබට තරගෙ මිදින්න මේ කරන දේ ගැන අවබෝධයක් තියෙනවා මේ චින්තන කීප කතාවත් එක්ක. චින්තන. ඔව් ඒකට මම තව දෙයක් එකතු කරන්න. දැන් අපිට අපිට දැන් සාමාන්‍ය හාල්මුට්ටිය කිලෝ 50 60 කියලා කියමුද අපි? සාමාන්‍ය කිලෝ 50 අපිට ඒක උස්සන්න අමාරුයි. ඔය ක්‍රමය. ඒක උස්සන්න අමාරුයි හාල්මු. උස්සන්න පුළුවන්. ඔව්. සාමාන්‍ය වුණාට ඒක ඒක තියෙන එකත් එක්ක අපිට උස්සන්න. ඒක අරගෙන උස්සනවා. ඔව්. උස්සන කෙනා උස්සනවා. අපිට ඒක අමාරුයි. හැබැයි ඒ වුණාට අපි පොණීම් කටිතු වලදී කිලෝ 50 60 කියන්නේ අපි සාමාන්‍ය නිකන් අර ඇඟ උණුසුම් කරන ප්‍රමාණය. ඒක අපිට ඒ විදිහට කරන්න පුළුවන්. ඒ අර ක්‍රමයේ කියන්නේ. ඔව් ඒක. ඒ කියන්නේ දීර්ඝ කාලයේ පොණීම් 50 60 කියන්නේ ඒක සාමාන්‍යයි. අපි නිකන් සාමාන්‍ය එදා නිකන් සාමාන්‍ය ඇඟ උණුසුම් කරන් යොදා ගන්න අඩුම බර ප්‍රමාණය. මම මෙහෙම ප්‍රශ්නයක් අහුවත් එම චින්තන. දැන් මේ ඔබ ඔයාගේ වයසත් එක්ක ගත්තා කොටසක් වශයෙන් කියන්නේ නිකන් භාගයක් වශයෙන් කියන්නේ දෙක එකක් තුන එකක් දෙහිම කියලා කියන්නකෝ. මේ වයසත් එක්ක ගත්තම බර එසවීම සඳහා බර උස්සන වැඩේ කරන්න කොච්චර කාලයක් වැය කළාද? ඔය ඉතින් දැන් මම ඉතින් මගේ ජීවිත කාලේ වැඩිපුරම බර උස්සන එක තමයි කරන්නේ. අතරම කියනවා නම් පොණීම් කටයුතු කරේ නැත්නම් දවසට නිින්ද යන්නේ නැහැ. දිනපතා මේ වැඩේ කරනවා. ළඟ ඉලක්කය මොකද්ද දැන්? ඉන්න තියෙන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවල. ඔව්. ළඟ ඉලක්කය. මේ මගේ විතරක් නෙමෙයි ජනමාධ්‍යයේදී බොහෝ දෙනෙක්ගේ අදහසක් තමයි මේ චින්තන විධානකයට මේ මේ හරි පැහැදිලි නිර්වෘල් අදහස් දැක්වීම හැකියාවක් තියෙන අනිත් මේ මේ පරිශීලීමේ කඩ ගන්න එක ගත්තම සා විෂන් එකක් තියෙනවා මේ මේ ਉਹ දැන් කියපු කාරණාවක් ඔබට ඒක පැහැදිලි වෙන්නේ නැති. එතකොට මේ පැහැදිලි කිරීම සියල්ලත් එක සලකා බලනකොට ක්‍රීඩකයාගේ භූමිකාවෙන් පස්සේ ලංකාවේ පරිශීලීමේ ක්‍රීඩාවට ඔබ දායකත්වයෙන් දෙන බලාපොරොත්තු ක්‍රමයක් තියෙනවද මොනවද අදහසක් තියෙනවද? දැනටත් මම හිතන්නේ පුහුණු කරුවෙක් වශයෙන් උත් අනිත් ක්‍රීඩකයන් හොරු කරනවා මම මේ පරිසරයේ ක්‍රීඩාවට එයිද නැද්ද කියලා මම තාම තීරණය කළා නැහැ. ඒක අනාගතයට බාර දීලා තියෙනවා. හ්ම්. ඇත්තරම මම මේ තාක්කලුත් පුහුණුම් කටයුතු කරගෙන යන ක්‍රීඩාවේ රැඳිලා ඉන්න හේතු කීපයක් තියෙනවා.
ගොඩක් පුහුණුම් ගොඩක් ක්‍රීඩ ක්‍රීඩිකාව ක්‍රීඩාවේ සමුගන්න කාලේ අපි ඇත්තටම එකක් මම ක්‍රීඩාවට ආසයි. ඒ කියන්නේ මම මේකෙන් එන්ජොයි කරනවා. ඔව් ක්‍රීඩාවෙන් එකක්. සහ මගේ ශරීර සෞඛ්‍ය රැකගන්න එකක්. ඔව් අනිත් කාරණාව මම පුහුණුම් කටයුතු කරන ගමන් මගේ පසුපෙළ සහ ඊළඟ පෙළ හදනවා. ඔව් අනිත් කාරණා මම හිතනවා මම පුහුණුවක් කටයුතු කරනකොට ගොඩක් වෙලාවට මගේ වටපිටාවේ පුහුණුවක් කටයුතු කරන කට්ටියට සමහරවිට මම වෙලාවන් හැමෝම ප්‍රබෝධමත් නැහෙනේ. ඒ ඒගොල්ලන්ට මම ඉලක්කය දෙනවා. සමහරවිට ඉතින් පොල්ලක් අරන් ගහනවා හරි. මේ දෙන්නේ ඒගොල්ලෝ උත්තේජනය කරන්න. මොටිවේට් කරන්න. ඉතින් ඒගොල්ලන්ට ටාගට් එකක් දුන්නා. ඉතින් මම හිතනවා ඒගොල්ලෝ මාත් එක්ක පුහුණුවක් කටයුතු කරනකොට ඒගොල්ලෝ තව උත්තේජනය වෙනවා කියලා උදාහරණයක් විදිහට දැන් පුරුණෑගල මම පුහුණුවක් කටයුතු කරනකොට ඒ 55 බර පන්තියේ ඉන්නේ කීයකේ අය මම සමහරලාට මම කෝණියම් කටයුතු කරන වෙලාවට හරි මම නිකන් එයාට හින්ට් එකකෙත් මම කියනවා සමහරලාට. ආවම නිකන් ඉඳලා දිනන්න හම්බෙන්නේ නැහැ අහන්සෙ ඉන්න ඕනේ එහෙම කියලා. ඒ කියන්නේ මම මේ දේ කියන්නේ එයාව ඇදලා ගන්න මේකට. උත්තේජනය. ඔව් උත්තේජනයක. ඒකෙන් ඊළඟ දවසේ එයා කෝණියම් කටයුතු කරන්නේ මටත් වඩා මොරාලින් එකට. තව හිතර ධෛර්යය අරගෙන. ඒ නිසා මෙයා එයාට නොදැනීම එයා ඉම්ප්‍රූ වෙලා තියෙනවා. එයාට නොදැනීම එයා උඩට ඇහිලා තියෙනවා. කියන්නේ ඒක එයා ඒක එයාගේ ජග් ඒක එයාට එයාට ඒක තේරෙන්නේ නැහැ. ඒක එයාගේ ජයග්‍රහණයේ ඒක රහසක් ඒක. එහෙමද? එයාට ලංකා ශ්‍රේණිගත කිරීම අනුව ඉන්නේ ක්‍රීඩකයා. හ්ම්. ඉතින් මම හිතනවා වක්‍රාකාරව හරි මගෙන් සහයෝගයක් ලැබුණා කියලා. ඉතින් මම හිතනවා රට වෙනුවෙන් මගෙන් කරන්න තියෙන දේ මම කරනවා කියලා. හැබැයි මේ අපි සහ මම හිතන්නේ ලංකාවේ පරිසිරින ක්‍රීඩාවට ආදරය කරන ආස කරන සියලු දෙනාම කැමැත්තෙන් ඉන්නවා. දැන් අකමැති වෙන හේතුවක් නෑ. මේ මේ දක්වා ඔහු මේ පරිසරයේ ක්‍රීඩා වෙනුවෙන් කරලා තියෙන කැපවීම සම්බන්ධයෙන් ගත්තම දිගින් දිගටම විවිධ මුහුණුවර විවිධ භූමිකා හරහා ඔබ පරිසරයේ ක්‍රීඩට දායක වෙනවා අපි විශ්වාස කරන්නේ. එහෙම චින්තන කියන්නකෝ පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේ තියෙනවා ඔබ කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයා. ඔබ තරගකාරී මට්ටමක ඉන්නේ. තවත් ක්‍රීඩකෝ ඔබට අභිව කරමින් මේ මාතින්න ඔබම හදපු පසුබිම තුල පොදු රාජ්‍ය මණ්ඩලයේ තරගාවලිය පිළිබඳ ඔබේ තියෙන බලාපොරොත්තු පෞද්ගලික බලාපොරොත්තු. මම ඉලක්ක කරගෙන ඉන්නේ කොහොම හරි රම්පත් දක්වා වැඩ යනවා කියලා. ඉතින් රම්පත් දක්වාම අඩුම ගානේ රෙදි පදක්ම ලෝකඩ පදක්ම හතර වෙන්නේ. ඔව් දැන් සීන් ඉලක්ක කරන්නේ රම්පත් දක්වා. මම සාමාන්‍යයෙන් 220ක බරක් ප්‍රමාණය තමයි මම ඉලක්ක කරන්නේ. ඉතින් මම හිතනවා මට පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් තියෙනවා. මම හිතන්නේ ඒ පොඩි අඩුපාඩුකම් ටික හදාගත්තොත් මම හිතනවා මට ඒ සීමාවට යන්න පුළුවන්. ඒක තාක්ෂණික ශක්තිය ප්‍රශ්නයක් නෑ මම. තාක්ෂණය තමයි ඒක. ඉතින් ඒක තව අවුරුද්දක් විතර කාලයක් තියෙනවා. මම හිතනවා මට හදා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ මට්ටම හදා පවත්ත ගන්න ඕනේ. මේ මට්ටමකට කරොත් ඉතින් තමයි දැන් මගේ උඩරිම බරක් ඔසවලා තියෙන්නේ මේ වුණකොට මගේ ඉතිහාසෙටම කිලෝග්‍රෑම් 308ක බර තමයි. ඉතින් මම මට දැන් තරගයක් දැන් තිබුණොත් මට ඊට වඩා උස්සන්න පුළුවන් අපතේ. මම මේ මට්ටමේ ඉන්නවා. දැන් මම මේම ඇහුවොත් එමු දැන් ජාත්‍ය තරඟ වලට අපිත් ඔබත් එක්ක සහභාගී වෙන මාධ්‍යවේදීන් හැටියට. එතකොට ඔබේ තරඟ ඉස්සව වෙලාවේදී ගොඩක් අය දැන් අපි දකුණු ආසියා තරඟාවලියක් ගත්තම චින්තන يعني මේක පොඩි ඔබ තරඟේ පෙර උණුසුම් ව්‍යායාම කරන තැනට ආපු තැනින් ඉඳලම ඔබ ගැන විශාල අවධානයකින් ඉන්නවා අනිත් ක්‍රීඩකයෝ පුහුණුකරුවෝ ඒ රටවල පරිසිලිනේ කණ්ඩායම් පිටින් ඔබ ගැන තමයි අවධානයෙන් ඉන්නේ. ඒක කොහොමද මානසිකත්වය බලපාන්නේ? ඒක සමහරවිට මට අවාසියක්. මොකද ඉස්සලම ජයග්‍රහණය කරන කවුරුත් මං ගැන දන්නේ නැහැ. ඔව්. එතකොට මට මම අවශ්‍ය බර ප්‍රමාණය දාලා ඔසවනකම් ඒකල කවුරුත් දන්නේ නැහැ. ඒක වරෙන් ඇවිල්ලා ගහලා ගියා වගේ. ඔව්. ඒත්තරම ජයග්‍රහණය කරනකම් දන්නේ නැහැ. ඉන්දියානු ක්‍රීඩකයාට හිතා ගන්න බෑ. කවුරුත් හිතුවේ නැහැ ලංකාවගේ රටකින් ඉන්න ජයග්‍රහණය කරයි කියලා. ඔව්. ඒකල මොකද ලංකාව ගණන් ගන්නෙම නැහැ. පරිසරයේ ක්‍රීඩා අතර ගණන් ගන්නෙ නැහැ. ඊට පස්සේ තමයි දැන් අවධානය යොමු කරන්නේ. දැන් ලංකාවෙන් එනකොට යට බර පන්ති 4. කියන කිලෝග්‍රෑම් 55 ඇටේක ඊට පස්සේ 67 73 සහ 80 මේ පහ මට වෙනකන් ඒගොල්ලෝ අවධානය දෙනවා දැන්. මොකද ඒගොල්ලෝ දන්නවා මම පසුපෙලක් හදලා තියෙනවා කියලා. මගෙන් පස්සේ පසුපෙලක් ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා ඒ ක්‍රීඩකයෝ මම කලිෂ්ඨ ක්‍රීඩකයෝ ඇවිල්ලා අපි කතා කරලා උපදේශන ගන්න නේද? උපදේශ කියන්නේ සමහරවිට දැන් අපිට වඩා ඉන්දියාව ඒගොල්ලෝගේ ගොඩක් විදේශ පුහුණු කරුවෝ ගෙනල්ලා ඒගොල්ලෝ තාට ඉදිරි ඉන්නවා. ඒගොල්ලෝ කාලින් කාලෙට වෙනස් වෙනවා. ඉතින් ලෝකේ හැඩ ගැහෙන හැටි ඒගොල්ලෝ හැඩ ගැහෙනවා. ඉන්දියාව සෑහේ ක්‍රීඩා තුචකයි. සහ මොකද ඒගොල්ලෝගේ ප්‍රාන්ත අතරනුත් ඒගොල්ලෝ උදව් කරනවා රටක් පිටිනත් ඒගොල්ලෝ උදව් කරනවා. ඉතින් මොකද ඉන්න ඔක්කොම ක්‍රීඩකයෝ සමහරවිට අපේ කොහොමදවත් අය. ජේෂ්ඨම ක්‍රීඩකයෝ ගොඩාක් කාලවට ඒගොල්ලෝ තරකාරීත්වයක් එක්ක සමහරවිට ඒගොල්ලෝ එනවා යනවා.
සහ ඉතින් මම හිතනවා ලංකාවේ අනාගතයේ පරිසරික ක්‍රීඩා කැපවීමක් කවුරු කරන්න ඉන්නවා නම් හොඳ වෙයි. අපි මෙහෙම හමු ලංකාවේ අන්තිමට. ලංකාවේ ක්‍රීඩා ඔබ අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු 20කට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රීඩාවේ යෙදෙනවා. ඔබ සහභාගී වෙන බොහෝ තරඟවලදී අනිත් ක්‍රීඩාත් සහභාගී වෙනවා. විෂූ කරාටේ, මල්ල ක්‍රීඩා, බොක්සින් මේ සියලු දේවල් ඔබ දකිනවා. ඔබත් එක්ක මේ සියලු ක්‍රීඩකෝ ඇසුරු කරනවා. මේ කියන කාරණාත් එක්ක චින්තන අන්තිමට කියන්නකෝ ඔබේ අත්දැකීම් එක්ක ලංකාවේ ක්‍රීඩාව යහපත් දිශාන්තියකට හරවන්න නම් මූලික වශයෙන් මොනවද වෙන්නේ කියන කාරණා. සම්ස්ත ක්‍රීඩා එක ක්‍රීඩාවක් ඇත්තම ජයග්‍රහණය කරන්න කෙනෙක් කවුරු හරි මම දකින විදිහට නම් කවුරු හරි කෙනෙක් කැප වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතේම කැප කරලා කෙනෙක් එකක් ඉන්නවා. උදාහරණයක් විදිහට ඇත්තම ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු අපේ තුන සංගක්කාර ළමහේලා ඒගොල්ලෝන්ගෙන් පස්සේ ඒගොල්ලෝ දක්ෂතා පෙන්නලා ගියා. හැබැයි ඊට පස්සේ ස්ටැන්ඩ් මම දන්නේ නැහැ පසුපෙලට පසුපෙල කොච්චර ආවාසයක් ලැබුවද කියලා ඒගොල්ලෝ. තරමේ උපදේශයක්වත් ඒගොල්ලෝ ගත්තද කොහොමද කියලා දන්නේ. ඒ කියන්නේ පසුපෙලක් නැත්තේ මල්ල ක්‍රීඩාවටත් ඕකමයි. මම හිතනවා මකෙන් පස්සේ වුණත් බරිසිලිමි ක්‍රීඩාවේ කවුරු හරි කැපීමක් කරේ නැත්තම් ඒ කියන්නේ හැමෝම ආත්මාර්ථකාමී ගමනක් ගියොත් ඉවරයි. ඒ කියන්නේ ඒකේ ක්‍රීඩාව ඒගොල්ලොන්ගෙන් පස්සේ අභාවයට යනවා. උදාහරණයක් විදිහට දැන් පුහුණු කරෙක් විතර වික්‍රම සර් පුදුම කැපවීමක් කරනවා. ඒ ක්‍රීඩේ කියන්ට පුදුම ශක්තියක්. මම විශ්වාස කරනවා මම්මගේ ජීවිතේම කැප කරලා පරිසිලිමි ක්‍රීඩකෝ ටික මෙහෙම අල්ලන් ඉන්නවා. මම ක්‍රීඩාවෙන් සමුගත්ත දවසකට මම දන්නේ නැහැ මේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාව ඉතින් මේගොල්ලෝ තාම යන්නේ තමන්ගේ පාරේ. මොකද අපේ සමාජයේ රට හැදිලා තින්නේ එහෙමනේ. හැමෝම උපදෙස් දෙන්නේ එහෙම. අපිටවත් උපදෙස් දෙන්නේ එහෙම. ඔයා ගන්න දෙන්න දෙයක් අරගෙන ඔයාගේ ගමන. එහෙමනේ හැමෝම ඕන කෙනෙක් උපදෙස් දෙන්නේ. තනි ගම. මට වුණත් මම සල්ලි වේදම් කරනවා නම් මම කාට හරි උදව් කරනවා නම් ඉතින් ඇත්තටම මට මේ මනුස්ස කවුරු හරි බයිනෝ නම් බයින්නේ මම සල්ලි වේදම් කරා කියලා. ඔව් මම රට වෙනුවෙන් සල්ලි වේදම් කරා මේවා ක්‍රීඩා වලින් වේදම් කරා යාළු වෙනින් වේදම් කරා කියලා තමයි මට හැමෝම බයින්නේ. ඒ මම හැම දෙයක්ම වේදම් කරේ රට වෙනුවෙන්. ඒක අනාගතේ වෙනුවෙන් හැම කෙනෙක්ගේ. මම නරක දෙයකට සල්ලි වේදම් කළා නේ. තාමත් ඒකම සරුණත් මට තාම බයින්නේ මගේ තිබ්බ සල්ලි මට හම්බුණු සල්ලි ඔක්කොම වේදම් කරා දැන් ඊතරම් ක්‍රීඩා වලින් වේදම් කරන්න සල්ලි නැහැ කියලා තාම බයින්නේ මට දෝෂාරෝපණය කරන්න හේතුව තමයි ඒක. හැබැයි මම ඒක දීර්ඝකාලීනව අපිට ප්‍රතිඵල ඇහිලා තියෙනවා. ක්‍රීඩා ජයග්‍රහණය. ඔය මම හිතන්නේ ඒ විදිහට කවුරු හරි කැපවීමක් කරන්න ඕන. රටක් වුණත් එහෙම තමයි. රටක් ජයග්‍රහණය කරන නම් කවුරු හරි රටක පාලක නායකත්වය තමන්ගේ ජීවිතේ කැප කරලා රට වෙනුවෙන් නායකත්වය දුන්නොත් රට ජයග්‍රහණය කරනවා. ඒ කියන්නේ එහෙම කවුරු හිතන්නේ නැහනේ. මොකද වටපිටාවේ හැමෝම උපදෙස් දෙන්නේ පොහොර දාන්නේ තමන් දැනකට ආපහම ඔයා මේකෙන් යමක් කරගන්න. ඔයා දැන් කවුරු හරි දිනුවා ජනාධිපති කියලා. ජනාධිපති මම ජනාධිපති වුණොත් එහෙනම් මට වටපිටා ඉන්න කොහොම කියන්නේ ආයේ හැමදාම ජනාධිපති වෙන්නේ ඔය ඉන්න අවුරුදු 4 5 ඔයා උපරිම කරගන්න. අපිටත් කරලා දෙන්න. අතර මොකද උපදෙස් දෙන්නේ? බලන්න ඔයා තැනකට ආවත් ඔයාට උපදෙස් දෙන්නේ වටපිටා ඉන්න කෙනෙක් තමයි. ඔබට හැමදාම දිනන්න බෑ. ඒ නිසා දිනපු කාලේ උපරිම කරගන්න. ඔක තමයි උපදෙස්. එයා කියන්නේ රටට දෙයක් කරන්න හදාගෙන ඉතින් මම ඔය හැමදේම දරාගෙන ඉතින් සමාජයට මම දෙයකට ඔය දෙමනේ කියන්නේ. මම හිතුවක් කරයි කියලා කියනවා. ඒ මම මට ඕන දේ මම කරන්නේ. මම දන්නේ නැහැ මම මට ඕන දේ කරලා මට වැරදුනට ප්‍රශ්නයක් නැහැ. දැන් මම ඔයාට ඕන දේ කරලා මම වැරදුනොත් එහෙනම් මම හිතනවනේ ඇයි මං ඔයා කියන දේ කරේ කියලා. ඒකර මං ඔයාට බැනගෙන හැමදාම ඉන්නේ. ඒක ඕනේ නැහැ මට හරි කීයද කියලා හිතන දේ මම කළා මං ඒ අවධානයම ගන්නවා. ඉතින් මම හිතන හැම වෙලාවෙම මගේ පුහුණු කරු හැම වෙලාවෙම කිව්වේ චැලෙන්ජ් එක ගන්නවා. මගේ පුහුණු කරු මට දීපු උදේ තමයි මම එක දවසක් මම කිව්වා මම පකිස්තාන් ජාතියේ. කිසහයත් නේද? යෝතාම් මාත් එක්ක ඉන්නවා. මම 2006 වසරේ දිනුවට පස්සේ මගේ අතේ සල්ලි වේදම් කරලා මම පුහුණු සංචිතයක් පටන් ගත්ත කුරුණෑ. ඒක තමයි තාමයේ කුරුණෑ වලම ඉන්නේ. ඉතින් මගේ වේදමින් කැම්බේ මෙඳුන් ඊට කොහොම දීලා ක්‍රීඩකෙන් පුහුණු කරන්නේ. අද මේ පාකිස්තානයේ පුහුණු කරුගේ උපදෙස් ඔහු ආවා ලංකාවට දෙතුන් පාරක් මගේ වේදමින් සම්පූර්ණ. ඉතින් ඒ පටන් ගන්නකොට ඉන්දික දිසානායක ත්‍රිලංග පළඟ සිංහ ඒ හැමෝම ආවේ ඒකෙන් පස්සේ ඒ පුහුණු කරුත් එක්ක ඇවිල්ලා ආපු ගමනේදී ඉතින් මම හිතනවා ඒ මගේ පටන් ගත්ත වැඩේ සාර්ථකයි කියලා. ඉතින් හැමෝම මට කියන්නේ මට පිස්සු කියලා කියන්නේ. ඒ කියන්නේ මම ඇත්තට මම ගැන හිතන්නේ නැතුවනේ. ඒ කියන්නේ මම කියන්නේ දැන් මට ඉන්න තැනක් හදාගන්න.
මම බයින්නේ එහෙම. ඉතින් සර් කිව්වේකින් මේ ලෝකය වෙනස් කරන එක්කෙනෙක් තමයි කවුරුනේ මේ ලෝකය වෙනස් කරන්නේ. එයාට මිනිස්සු පිස්සා කියලා කියයි. එනට එයා ලෝකය වෙනස් කරනවා. ඒකම නවත්තන්න දෙපා. අනෙක් කාරණාව සර් මට කිව්වේ රටට මට දැන් අරක ලැබුණේ නැහැ මේක ලැබුණේ නැහැ අමාත්‍යාංශයෙන් ලැබුණේ නැහැ මට සලකන්නේ අනුග්‍රහකත්වයෝ නැහැ අනුග්‍රහකයෝ නැහැ කී කිය මම ලතවිවි ඉන්නවට වඩා ඔයාගෙන් රටට වෙන්න දේ කර තියෙන දේ කරන්න රටෙන් ඔයාට වෙන්න ඕන දේ වෙලාවට ලැබේ ඒක ලැබුණා නොලැබුණා ආගෙන කලබල වෙන්න එපා ඔයාගේ ඩියුටි කරන්න ඔයා ඔයාගේ මොකද ඔය විදිහට හිතන ඔයා ඔය විදිහට හිතන්න එකත් නැතුව ඔයත් අනිත් මිනිස්සු වගේ හිතන්න ගත්තොත් රටට ආදරය කරන ඔයත් මේ රටට නැති වෙයි මේ මහ පොළොවට ඔයාවත් නැති වෙයි අඩුම තරමේ මේ මහ පොළොවට ඔයාවත් ඉතුරුලා ඉන්න මහ පොළොව ගැන මේ රට ගැන හිතන එක්කෙනෙක් තමන් ගැන හිතන්න තු රට ගැන හිතන එක්කෙනෙක් ඒ මගේ පුහුණු කරු මට දීපු උපදේශය ඉතින් මම තාම යන්නේ මේ මාර්ගයේ හරිද වැරදිද දන්නේ මට ඇති දෙයක් නැහැ ඉතින් මට සමහරට අනාගතයේ මොන විදිහේ තත්ත්වයක් ඇති වෙද නැද්ද කියලා මම දන්නේ ඉතින් මම උදව් කරනකොට මම ඒ ආලුවන්ට කියන්නේ සමහරවල්ලාට මම ওই ටවුන් එකේ පරිද්දක් කියලාගෙන පාරින් ගාත කයින්දි ඉතින් බලේ රුපියල් 100ක්වත් ඕනේ නැහැ ඒ කියන්නේ මම හිතන්නේ එහෙම ඔයාලගෙන් බලාපොරොත්තුෙන් මම ඔයාලට උදව් කරනා නෙමෙයි ඔයාලා ඔයාලා ගමන හදාගන්න ක්‍රීඩාව හදාගන්න මම්මගේ කැපවීම මම කරන්න ඉතින් මම තාම මේ කැපවීම කරන නිසා මම හිතනවා ක්‍රීඩාව තාම අල්ලගෙන ඉන්නවා හොඳයි මේ විදිහට කැපවෙන මේ විදිහට රටට දායාද ලබා දෙන ක්‍රීඩකෝ විරලයි ඒ විරල නිසාම තමයි මේ දුර බැහැර ගිවාගෙන ඒ විරලකම පෞර ලබා හට දුන්න වටිනාකමට අගයක් දෙන තමයි ස්පෝර්ට්ස් නිස් අද මේ සාකච්ඡාව පවත්වන්න තීරණය කරා චින්තන ගීතාල් විධානගේ ලංකාව ගැන කියනකොට බරිසලියම් ශේෂ්ත්‍රයේ ඉන්න අය ලෝකේ ඉන්න අය ලංකාව අඳුනගන්න නම තමයි චින්තන ගීතාල් විධානගේ ඉතින් මේ තරම් කැපවීමක් කරපු විධානගේලා චින්තන ගීතාල් විධානගේලා වගේ අය ස්පෝර්ට්ස් නිස් හරහා නැවත නැවතත් ඔබ හමුවට ගෙන එන්න අපි සූදානම් ඒ නිසා ස්පෝර්ට්ස් නිස් සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම අලුතින් නවමු තොරතුරු ලබ දැනගන්නට බෙල් ලකුණු යොදලා සූදානමින් ඉන්න අපි සුබ පතනවා අපි විශ්වාස කරන හැටියට චින්තන ක්‍රීඩකයාගේ භූමිකාවෙන් පස්සේ ලංකාවේ බර ඉසිලීමේ ක්‍රීඩාවට අත්‍යවශ්‍ය පුද්ගලෙක් රැඳී ඉන්න රට වෙනුවෙන් මේ දක්වා කැප වුණා වගේ බොහොම ස්තුතියි චින්තන අපිත් එක්ක එකතු වුණා